අයි බෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. එහෙම කියන්නේ මම කලිනුත් අවුරුද්දට සුබ පැතුවා. නමුත් මස්සිනාගේ කිචන් එකට ඔයගොල්ලෝ 2020 අවුරුද්දේ පළවෙනියෙන්ම ගොඩ වෙන්නේ අද හින්දා. අද මේ අලුත් අවුරුදු ලැබුවට පස්සේ මම හිතුවා අලුත් කෑම වේලකින් මස්සිනාගේ කිචන් එකේ වැඩ පටන් ගන්න. මේක ඇවිල්ලා මම හදන්න යන්නේ ලංකාවේ ජනප්‍රිය කෑමක්. ඒ වගේම ලෝකයේ පුරාම ජනප්‍රිය කෑමක්. මේක චොප්සි රයිස් කියලා කියනවා ලංකාවේ. තවත් රටවල චොප්සුයි රයිස් කියනවා. සමහර රටවල වෙට් රයිස් කියනවා. වෙට් රයිස් එක මීට වඩා ටිකක් යොදා ගන්න සෝස් වර්ග එහෙම ටිකක් වෙනස්. නමුත් අද මම හදන්න යන්නේ ලංකාවට අය ගොඩක් කන්න කැමති චොප්සි රයිස් කියන එක. මේකේ විශේෂත්වය තමයි මස් සහ එළවලු. මම අද හදන්න යන්නේ මික්ස් චොප්සි රයිස් එකක්. මම අපි බලමු එහෙනම් මොනවද මුලින්ම මේකට අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මසිනා subscribe and keep in touch. අපි මුලින්ම බලමු මේ චොප්සි රයිස් එකට මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මේකට ගොඩක් එළවලු ජාති සහ මස් ජාති තමයි අපි යොදාගන්නේ. මම මික්ස් චොප්සි රයිස් එකක් තමයි හදන්නේ. මම අරගෙන තියෙන ගෝවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේ හැඩයට. මම මේ කපණ ඒවා පින්නුවේ නැහැ. ඔයගොල්ලෝ හැමදාම කපන විදිහ ඒවා දන්නවා. කට් එක දැක්කම කොහොමද කියලා. ඊළඟට කැරට්, ඊළඟට අල, බේබි පොටැටෝ කියන පොඩි අල එක තමයි අරන් දින්නේ. මේ ඉංග්ලන්ඩ් වල ඉන්න කට්ටිය දන්නවා මේ බේබි පොටැටෝ මේ තියෙනවා. ඒක ලංකාවේ තියෙනවා. ඉතින් මේවා ගන්න හරි බලපුවාම. ඒ වගේම බටන් මස්රූම්, මේ කොහමත් අනිත් මස්රූම් එක නෑ. ඊට පස්සේ බෝන් චික මෙන්න මේ විදිහට කපාගෙන තියෙනවා. බීන්ස්, ඊට පස්සේ අරගෙන තියෙනවා බෙල් පෙපර්. ලංකාවේදීත් මට පොඩි ප්‍රශ්නයක් ආවා මේ වගේ කෑම හදද්දි මේ බෙල් පෙපර් අනම්මන ගණන් වැඩි ඒවා කියලා. මේ පෙපර්ස් දාගන්න ඕනෙම නෑ ඔයගොල්ලොන්ට. පෙපර්ස් නැත්තම් රසයක් එන්නේ නැහැ එකෙන්. එකෙන් වෙන්නේ මම අරගෙන තියෙන්නේ ඩිෂ් එකට කලර්ෆුල් එකක් දෙන්න. ඒ වගේම මම අරගෙන තියෙනවා බ්‍රොකොලි, ඊට පස්සේ කෝලිෆ්ලවර්, ඊට පස්සේ අරගෙන තියෙනවා මම ලූණු කෙඩියක්. මේ වගේ විදිහට කට් එකක් අරන් තියෙන්නේ පොටු විදිහට. ඊට පස්සේ මේකට පොඩි සරක් ගන්න ඕන හින්දා මම යොදාගත්ත ග්‍රීන් චිලි සර. අවශ්‍ය නැත්නම් ග්‍රීන් චිලි දාන්න එපා. ඊට පස්සේ අරගෙන තියෙනවා මේකේ මම අරගෙන තියෙනවා ඉඟුරු සතු ලූණු චොප් කරලා. ඊට පස්සේ මම අරගත්ත කෝන් ෆ්ලවර්. මේ කෝන් ෆ්ලවර් එක දිය කරලා තමයි අපි යොදාගන්නේ. දිය කරේ නැහැ මම මේක පොඩි ගල් ගැහෙන ස්වරූපයක් එන හින්දා. ඊට පස්සේ අරගෙන තියෙනවා බටර්. බටර් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේක අපි ඩිෂ් එක අපි මේක සර්ව් කරන්නේ රයිස් එකත් එක්ක. එතකොට මේ රයිස් එක තමයි මම මේ යොදාගෙන තියෙන්නේ. රයිස් එක බාස්මති රයිස් එකක් තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකට අවශ්‍ය සෝස් ටික. හැම කෑම වේලකම මේන් සෝස් එකක් තියෙනවා. ඒ වගේම මේකේ මේන් සෝස් එක වෙන්නේ ඔයිස්ටර් සෝස් එක. ඔයිස්ටර් සෝස් එක ලංකාවේ ගන්න තියෙන ඕනම තැනක. ඒ වගේම මේ ඔයිස්ටර් සෝස් එක තමයි මම බ්ලූ ඩ්‍රැගන් කියන එක තමයි මම මෙහෙන් ගත්තේ. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙනවා ලයිට් සෝයා සෝස් එකක්. ලයිට් ඩාර්ක් ඕනම එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය වෙනවා ගම්බිරිස්. ගම්බිරිස් එකත් අපි ගමු. ඊට පස්සේ අවශ්‍ය වෙනවා ලුණු. ලුණු ටිකක් ගමු. ඊට පස්සේ මම මේකට සම්ප්ලව ඔයිල් එක තමයි දාගන්නේ. ඔයගොල්ලන්ට මට කියන්න අමතකුණා මේක සීසන් කරගන්නකොට පුළුවන් නම් මෙන්න මේ වගේ සීසනින් ලික්විඩ් එකක් ගන්න. මේකේ තියෙන රසය ඔයගොල්ලන්ට වෙනස්ම රසයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපේ මීට් එකේ. ඒ වගේම මේක ම හොට් එක අරන් තියෙන්නේ. පොඩි හොට් ගතියක් එනවා, සරක් එනවා. එතකොට මේකේ මිඩ් එකක් තියෙනවා. ඒ වගේ කැමති එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. රයිට්, මේ ටික තමයි අවශ්‍ය වන්නේ අපිට මේ චොප්සි රයිස් එක හදන්න. අපි දැන් යමු වෝක් එකට. 2020 ඔන්න මස්සිනාගේ කිචන් එකේ දෙයනේ කියලා මුලින්ම ඔන්න චොප්සි රයිස් එක තමයි ඔයගොල්ලන්ට හදලා පෙන්වන්න යන්නේ. මුලින්ම මේ වගේ පොට් එකක් අරගෙන ඒක ලිපේ තියලා රත් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ඔයිල් පොඩ්ඩක් දාගන්නවා. මම මේකට පෝක් පාවිච්චි කරන නිසා තමයි මම මේකට ඔයිල් ටිකක් දාගන්නේ. ඔයගොල්ලෝ පුළුවන් ඔයගොල්ලෝ පෝක් පාවිච්චි නොකරනවා නම් ඉස් වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ටිකක් වැඩිපුර තෙල් දාගන්න. ගොඩක් නෙමෙයි ටිකක්. දැන් අපි මේක රත් කරගෙන එනකොට අපි දාගන්නවා අපි අදාගත්ත ඉඟුරු සුදුළු ටික. ඒ විදිහට පොඩ්ඩක් පොන් කියන ඔයගොල්ලෝ මැද පාරකට හදන්න කියලා ඒ සමහර ගත් එක භාගයක් තමයි දාගන්නේ. එතන මේ විදිහට අපි මේක රත් වේගෙන එනකොට අපි ඊළඟට දාගන්නවා අපේ මස් ටික. මුලින්ම චිකන් ටික දාගන්නවා. ෆස්ට් එක පෝක්. අපි මේ විදිහට ඔයගොල්ලෝ පේනවාද මේක කුක් වෙලා තියෙන්නේ මීට් එක. ඔව්. එස්සෝස් එක දාමු නැත්නම් පොලිසියෙන් තමයි එන්නේ. මේ විදිහට ඊට පස්සේ අපි මේකට දාගන්නවා අපි කපාගත්ත ග්‍රීන් චිලි ටික.
හැමකින්ම මම භාගය දාගත්තේ උත්තරේ කිව්වම අර සීසනින් ලික්විඩ් එක නිසා මතක් කරන්න මේ හොඳ සුවඳක් එනවා මීට් එක බැදරකට ඊට පස්සේ අපි මේකට දාගන්නවා අලත් කෑලි ගලෝලා ලෝන්චි පෙරොල්ටි මේදන අපිට කරගන්න මේක තෙල්ලගේ මේ විදිහට ගොඩක් පොඩ්ඩක් ටෙම්පෝ වෙන්න දෙන්න විනාඩි 4ක් 5ක් අතර ප්‍රමාණයක් තෙල්ලගේ ටෙම්පෝ වුණාට පස්සේ එළවලු ටිකට අපි එකතු කරනවා වතුර එළවලු ටික තඹ ගන්න එළවලු ටික වැහෙන ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි අපි එකතු කරගන්නේ මොකද පේනවනේ මම ගොඩක් වතුර දාගෙනත් නැහැ එළවලු එක වැහෙන ගානට විතර තමයි මම වතුර එකතු කරගන්න තියෙන්නේ එතන මේ විදිහට මද වශයෙන් තැම්බීගෙන එනකොට අපි සූදානම් වෙනවා මේකට සෝස් ටික එකතු කරන්න. මුලින්ම අපි දාගන්නවා මේකට ලුණු. රස පදමට ලුණු එකතු කරගන්න. සබේ මේක මෙල්ලිම සරක් එකතු වෙන්නේ ගම්බිරිස් වලින් අපි ගම්බිරිස් එකතු කරමු. ඔබ දන්නවා එළවලු ප්‍රමාණය එහෙම දැක්කම කොච්චරක් එකතු කරන්න ඕනද කියලා. මොකද මේකට මගේ එළවලු ප්‍රමාණයට මම ගම්බිරිස් මේ සෑහෙන දක් විතර තමයි මේ දාගත්තේ. මදිනම් සර තව පොඩ්ඩක් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ සූදානම් වෙනවා මේකට ඔයිස්ටර් සෝස් මේස හැදි එකහමාරක විතර ප්‍රමාණයක් දාගන්න. සෝයා සෝස් තේ හැඳි එකහමාරක් විතර දාගන්න. දැන් මේක හොඳටම තැම්බෙන්න තමයි අවශ්‍ය. මේ නිසා අපි බලමු මේක තැම්බුණාට පස්සේ ඉතුරු වැඩ කොටස කොහොමද කරන්නේ.
දැන් අපේ එළවලුේ කොහොමද තැම්බිලා තියෙන්නේ. දැන් මම සූදානම් වෙනවා මේක ග්‍රේවි එක තික් කරගන්න. ඒ ග්‍රේවි එක තික් කරගන්න අපිට අවශ්‍යම දේ තමයි corn flour. අපි ඉදිය කරගත්ත corn flour එක මේ විදියට මේ සැහැඳි 3ක් විතර ප්‍රමාණයක් දානවා. ඔයගොල්ලෝ තික් වෙනකන් දාගන්න පුළුවන්. අපි බලමු කොච්චර එයිද කියලා මේකේ තියෙන ග්‍රේවි එකත් එක්ක තික් වෙන. මෙයා කියන්නේ මදි කියලා. තව පොඩ්ඩක් අපි දාමු. ඔද්ද කියන විදිහට තමයි අපිට වැඩ කරන්නේ. තව 3ක් දාගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද මේ ග්‍රේවි එක thick වෙලා තියෙන හැටි කියලා. ඔන්න අපේ chopsy rice එකේ chopsy කියන rice. දැන් අපි බලමු මේකට කොහොමද ස්පෙෂල් අපේ rice එක හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි මේ විදියට තව soft pan එකක් තියලා ලිපොන් කරගන්නවා. ඊට පස්සේ මේකට දාගන්නේ අපේ අර කොම්පෙන්නපු බටර් ටික. එතකොට අපි බටර් එකට අපේ රයිස් එක දාගන්න. මේක ඔයගොල්ලෝ පුළුවන් අම්මලාට තාත්තලාට හැමෝටම මම හැම වෙලාවෙම කියන්නේ හැබැයි අම්මලාට වඩා තාත්තලාට සදා බලන්න කියලා. වෙනසක් තියෙනවා දරුවන්ට තාත්ත කෙනෙක් කෑම එකක් හදපුවාම. මගේ එක්කෙනා නම් තාම බස්තන වයසක නෙවෙයි ඉන්නේ කියන මේ වගේ දේවල් කරනවා නෙවෙයි. ඔයගොල්ලෝ ඒ නිසා මම කියන්නේ වෙනසකට කැමති පිරිමින්ට තමයි මම පස්සිනාගේ කිචන් එකෙන් මේ වගේ දේවල් පෙන්නන්නේ. හරි මේ දින අපි බටර් එකේ ටොස් කරගත්ත අපේ බත් එක දැන් මම සූදානම් වෙනවා මේක පිළිගන්වන්න අපේ chopsy rice එකත් එක්ක. මේක බොඩි බබාලට ගෙදර වෙනසකට අමුත් එක්කෙනකොට එහෙම හදලා දෙන්න හොඳ කෑම වේලක්. මොකද මේකේ පොඩි බබාලත් ගොඩක් කැමතියි මං හිතන්නේ. අපි ඔයිස්ටර් සෝස් එක එකතු කරන නිසා මේක හොඳ පැණි රසක් තියෙනවා. මේ රයිස් එකේ සර නැහැ ගොඩක්. අපි මිරිස් දාගත්තා වුණත් මේක ලොකු සරක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කැමති නම් මීට වඩා මම ටිකක් මේක බොයිල් කරගත්තා ටිකක් වැඩිපුර. ඔයගොල්ලෝ කැමති නම් මේක අඩුවෙන් බොයිල් කරගන්නත් පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් chopsy rice එක හදාගන්න. ඊට පස්සේ මම මේ විදිහට sausages ටික, අපි ගත්ත sausage ටික පුඩි garnish එකක් විදිහට. Right, ඔන්න මස්සිනාගේ kitchen එකේ 2020 අවුරුද්දේ අපි හැදුවා chopsy rice එකක්. ඔයගොල්ලන්ට පුළුවන් මගෙත් එක දිගට මරැඳි ඉන්න මේ වගේ කෑම වේලවල තව හදන හැටි බලන්න මස්සිනාගේ kitchen එකේ. ඒ වගේ මස්සිනාගේ traveling එක එකතු වෙන්න පුළුවන් එංගලන්තේ වටේම. මසිනා ඇවිදිනකොට ඔයගොල්ලොන්ට පුළුවන් මසිනා එක්ක ඇවිදින්න, මාත් එක්ක ඇවිදින්න. එහෙනම් පව subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට මම අලුත් video එකක් දාපුවාම ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් මේවා හැමෝම කියන හැමදාම ඔයගොල්ලෝ දන්න දේවල්. එහෙනම් ගිහින් එන්නම් නැවතත් video එකකින් හම්බ වෙමු. ඔබ සැමට ජය වේවා. මසිනා subscribe and keep in touch.